ඒකෙන්ම පේනවා ඒගොල්ලෝ මේ රටේ ගැන හා මේ රටේ රාජ්‍ය යන්ත්‍රය හා රාජ්‍ය සේවකයන් පිළිබඳව තියෙන තක්සේරු. එහෙනම් අපි එතුමාට කියන්න තියෙන්නේ වහාම මේ බිල ගෙවලා දාන්න. ඔයාගේ නමට බිල් ආවද, තාත්තගේ නමට බිල් ආවද, අප්පච්චිගේ නමට බිල් ආවද කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔයාගේ මගුල් ගේ වෙනුවෙන් මේ ඉල්ලීම කරලා තියෙන්නේ ඔයාගේ කල්යාණ මිත්‍රයා චානක ඩීවි දැන් ඉන්න රාජ්‍ය ඇමතිවරයා. මං හිතන්නේ එයා දැන් විදුලි බල රාජ්‍ය ඇමතිවරයා. බල ශක්තිය හා විදුලි බල. ඒකේ එයා තමයි මේ ලියුම දාලා ඉල්ලීම කරලා තියෙන්නේ. ඔයාගේ මගුල්ගේ ගෙදරට ලයිට් දෙන්න කියලා ඔයාගේ හොඳම යාළුවා ඉල්ලීම කරලා තියෙන්නේ. ඒතර යා නොදෙනවත් වෙන්න බෑනේ. නමල් රාජපක්ෂට හොරෙන්ද මේක කරේ? මේ ඉල්ලීම එයා දන්නේ නැහැ කියලා කියන්නේ. ඒ හින්දා බොරු කයිවාරු ගහන්න නැතුව, සෝබන කතා කියන්න නැතුව අහිංසක ජනතාවගේ මේ බදු මුදල් ටික නැවත ගෙවන්න. ගෙවලා මේ රටේ අමාරුවෙන් ජීවත් වෙන ජනතාව තව තව ප්‍රපාතයට තල්ලු කරන්න එපා. ඕල ලක්ෂ 26ක විදුලිය පාවිච්චි කරලා දැන් ආයි අපි දැක්කා මේ විදුලි බිල වැඩි කරන්න දැන් ඉල්ලීම් කරලා තියෙන ඇමතිතුමා. නමුත් කොමිසම ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. අන්න ආයි හදිසි මිලදී ගැනීම වලට යනවා විදුලිය. දැන් තීන්දුව කරලා තියෙනවා හදිසි මිලදී ගැනීම වලට යන්න. හදිසි මිලදී ගැනීම වලට යන්නෙම ගාන කපා ගන්න. වෙන දෙයකට නෙමෙයි. හදිසි මිලදී ගැනීම කියන්නේ ගාන කපන එක තමයි. ඉතින් මේ ආණ්ඩුව ඒක අපි රනිල් වික්‍රමසිංහට කියන්නේ තව තව මේක සෙල්ලම් කරන්න එපා. මේ ඇමතිවරු ඔක්කොම ඉන්නේ තම තමන්ගේ ගාන කපා ගැනීමේ වැඩපිළිවෙලේ මේ ඉන්නේ. කවුරුවත් මේ රටේ ආර්ථිකය හදන්නවත්, මේ රටේ ජනතාව මේ වැටලා ඉන්න වලෙන් ගොඩ ගන්නවත් නෙමෙයි මේගොල්ලන්ගේ ප්‍රතිපත්තිය. මේගොල්ලන්ගේ ප්‍රතිපත්තිය තමන්ගේ ගාන කොහොමද මේ අර්බුදය ඇතුළෙත් කපා ගන්න. සෞඛ්‍ය ඇමතිවරයා කල්පනා කරන්නෙත් එහෙමයි, විදුලි බල ඇමතිවරයා කල්පනා කරන්නෙත් එහෙමයි, වරාය ඇමතිවරයා කල්පනා කරන්නෙත් එහෙමයි, කෘෂිකර්ම ඇමතිවරයා කල්පනා කරන්නෙත් එහෙමයි. හැම එක්කෙනාම කල්පනා කරන්නේ මේ ආර්ථික අර්බුදය තුලත් තමන්ගේ මඩිය තර කරගන්න වැඩපිළිවෙල මොකද්ද? ඒකට හොඳම වැඩපිළිවෙල තමයි හදිසි මිලදී ගැනීම. ඒකට තමයි මේ යන්නේ. එහෙනම් අපි වික්‍රමසිංහ මහත්තයාට කියනවා මේ අවුල ලිහන්න. මේ රටේ ජනතාව ගැන ආදරයක් තියෙනවා නම් මේ රටේ ජනතාවට අවස්ථාව ලබා දෙන්න, අලුත් ජනවරමක් එක්ක අලුත් ආණ්ඩුවක් හදාගන්න පුළුවන්, ඒ ජනතාව කැමැත්තට ඉඩ දෙන්න කියලා අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කියන්න කැමතියි.